ඉතුරු පහන් වලින් හදාගත්ත කෑමක් මේක. ඒස එකක් විදිහට මේ විදිහ තමයි මම මේක හදාගත්තේ. පාන් වල වාටි ටික වටේ තියෙන වාටි ටික කැපුවා. පාන් නේ කියනන් ඉතින් අද දින ඉවරයි. ඒ නිසා තමයි මේ පාන් ගත්තේ. පාන් වල වාටි කපලා මම මේ වගේ වාටි දෙකක් ඇසුරු කරා මේ විදිහට. ඊට පස්සේ පොඩි කුල් මස් කෑල්ලකුත් තෙම්පරාදු කරලා ගත්තා. ගොඩක් දේවල් දැම්මේ නැහැ. එකටත් කකුල් ටිකක් තුන පහක් ටිකක් දාලා අර බෙල් පේපර් කියන එක පොඩ්ඩක් කපලා දාලා නිකන් තෙල් ටිකක් දාලා තෙම්පරාදු කරලා මේ ගත්තා. ඊට පස්සේ මේ කෙචප් තියෙන්නේ තක්කාලි සෝස්. ඒකත් මම මේ විදිහට පාන් පෙති ටික අසුරව ගත්ත පාන් පෙති ටිකේ මේ අංකාරි තවර ගන්නවා. කෙචප් ටික තක්කාලි සෝස් ටික ඉක්මනින් අදා ගන්න පුළුවන් පොඩි අයට ගන්න. මේ ආකාරයෙන් හැමදැනම ගාගන්න තක්කලි සෝස්. ඊගවට මම අර තෙල් දාතෙන් පොදු කරගත්ත චිකන් ටික පිස එකක් ආකාරයෙන්ම තමයි හදන්නේ. තව ඔන්න සොසේජස්, තව තක්කලි කෑලි කපලා, එතකොට ඔලිව් ගෙඩි, ඒ වගේ දේවල් දාගන්න පුළුවන්. ඉතින් මම මේ ලේසින් එක්මනින් හදා ගන්න යන්නේ. ඊට පස්සේ ජිබින් මොසරල්ලා, ඒ කියන්නේ පීසා එකට දාන චීස් එක මේ හොඳට කවර ගන්නවා. ගොඩක් දානවා. දැන් දැන්ටම යට තියෙන පාන් ටික, අර චිකන් ටික, කුකුල් මස් ටික, එතකොට තක්කාලි සෝස් පේන්නේ තියෙන්නේ මේ ආකාරයෙන් සම්පූර්ණ වැඩෙන විදිහට. චීස් මොසරල්ලා දානවා. ඒක එච්චරයි. ඊට පස්සේ මේ හැම්බර්ගර් ටිකක් බදලා තියෙනවා. ඒකට දාන්නේ මම කුකින් ක්‍රීම් තමයි මේවක් කරන්නේ. කුකින් ක්‍රීම් විතරයි. ඊට පස්සේ මේ දෙක ඔන්න කුකින් ක්‍රීම් එකක් දාලා ඉවරයි. පාන් එකටත් ලෑස්ති කරලා ඉවරයි. පාන් එකට කුකින් ක්‍රීම් දැම්මේ නැහැ. දැන් මේක හවන්න කරදාම විනාඩි 10ක් විතර තියෙනවා. උඩ ගින්දර විතරයි දාන්නේ. එතකොට යටට ගින්දර දාන්නේ. උඩට විතරක් ගින්දර දාලා අර උඩ ටික හවන්න එකේ ওই ටික රෝස් වෙන වගේ විතරයි දාන්නේ. ඔන්න හදලා ඉවරයි. පීස එකක් හැදුවා පාන් වලින්. එතකොට හම්බර්ගර් එක හැදුවා. ඒකට කුකින් ක්‍රීම් විතරයි දාලා තියෙන්නේ. ඒකට මොකුත් ජුබෙන් මිශ්‍රල්ලා දැම්මේ නැහැ. චීස් මිශ්‍රල්ලා දාලා නැහැ. ඊට පස්සේ අල ටිකක් දැද්දා. එහෙනම් ඩිනර් එක ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් මං ගියා. බයි බයි.